හැම දෙනාටම සුභම සුභ දවසක් සුභම සුභ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ඉසෙල් එළදපුර නාලිකාවේ අලුත් දෙයක් කරගෙන ඔයාලගේ අලින්දට වැඩවදින්න යන්නේ. ඉතින් මම අද හදන්න යන්නේ ඉතාම ලේසියෙන් ෆ්‍රෙන්ච් පෑන්කේක් එකක්, පෑන්කේක් බ්‍රෙඩ් එකක් හදන විදිය. දැන් ඔයගොල්ලෝ පෑන්කේක් හදනවනේ, නමුත් මේ සිස්ටම් එකේ රඳලා බලන්න හරිම සියුම්, හරිම සොෆ්ට්, හරිම රසයි. ඉතින් පිටි කප් එකමාරක් අරගත්තා. පාන් පිටි පාන් කප් එකමාරක්. බිත්තර තුනක් ගත්තා. මේ තියෙන්නේ ප්‍රෙස් මිල්ක් එක. ප්‍රෙස් මිල්ක් නැත්නම් ඔන්න පිටි කිරීමක් ගන්න පුළුවන්. හරි. ප්‍රෙස් මිල්කෙන් කප් එකයි කාලක් වෙන්න ගත්තා. මේ තියෙන්නේ කප් එක. මේකෙන් තමයි ගත්තේ. මෙතන තියෙනවා සීනි කප් භාගයක්. කප් එකෙන් භාගයක්. ඒකෙන් මට මේ ඔයාලා ගන්න ඕනේ ලුණු නැතුව. ලුණු නැතුව ගත්තොත් ලුණු චුට්ටක් මේකට හේතු එකතු කර ගන්න ඕනේ. මෙතන බටර් එක මම ග්‍රෑම් හරියටම 15ක් අරන් තියෙනවා. මේ බටර් එකට ලුණු තියෙනවා. ඒක නිසා මම ලුණු දාන්නේ නැහැ. ලුණු මතක් කරලා ලුණු පොඩ්ඩක් දාගන්න ඕනේ. අන්සෝල්ට් බටර් එක ගත්තොත් ගන්න ඕන අනිවාර්යයෙන්ම ලුණු දාගන්න ඕනේ. ඉතින් මේ ටික තමයි අපිට මේ පෑන්කේක් එක හදන්න යන පෑන්කේක්ගේ බ්‍රෙඩ් එක හදන්න යන මේක. ප්‍රෙන්ච් පෑන්කේක් බ්‍රෙඩ් එකක් තමයි මම හදන්න යන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. ආරාධනා කරන මොඩව රැඳිලා ඉන්න වීඩියෝ ලාක් යන්නේ පටංගම වීඩියෝ එක ඊළඟ ස්ටෙප් එක. ඉතින් රැඳිලා ඉන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඕල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබලා තියාගන්න. නිකම් සබ්ස්ක්‍රයිබ් කරාට ඕගලන් වීඩියෝ එක ගන්න ගන්න බෑ මං දාපු ගම. අනිවාර්යයෙන්ම නොටිෆිකේෂන් බෙල් එකේ ඕල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබන්න. එතකොට වීඩියෝ එක දාපු ගමම ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් යමු අපි ඊළඟ ස්ටෙප් එකට. තිමම වීදුරු බෝලයක් ගත්තා වෙනම. මට වීදුරු බෝලයක් ඕනේ නැහැ, නිකන් ඕන බෝලයක් ඔයගොල්ලෝ ගන්න. තිමම එකතු කරගන්නවා ඉස්සෙල්ලාම මේ කිරි ටික. ඊට පස්සේ මම එකතු කරනවා මේ සීනි ටික. ඊට පස්සේ එකතු කරගන්නවා බටර් ටික. ඊට පස්සේ අපි එකතු කරගමු බිත්තර තුන. හරිද? සාමාන්‍ය බිත්තර තුන තමයි පා. මෙලව වාදයක් මෙන්න අරගෙන බිත්තර කල්ල දාන්න. හැබැයි එකක් මම කියන්නම්, මේ රටවල තියෙන බිත්තර කවදාකවත් නරක වෙච්ච බිත්තර නෑ. මේ රටවල එහෙම බිත්තර නරක වෙච්ච විකුණන්නත් නෑ, විකුණන්නෙත් නෑ. හරි, ලංකාවේ තමයි බිත්තරයක් ගත්තා 6ක් ගත්තොත් එකක් නරක වෙන්න දෙන එකද කලවණාවෙන් දාන්න. ඉතින් ඔයාලට කල්පනාවෙන් වැඩ කරන්න තමයි මම කිව්වේ. හරි, දැන් ඔන්න බිත්තර ටික තාලේ. මම මේක හොඳට කලවම් කරන්න. දැන් අපි එකතු කරගන්න පිටි ටික. පේනවනේ? ඔන්න බලන්න, මේ මෙහෙම කැඩි කැඩි වැටෙන්න ඕනේ. එතකොට තමයි මෙච්චරක ලේසියට පහකට එන්නේ. හොඳට මේක මිස් වෙන්න ඕනේ. හරි, ඔන්න මේ දැන් තියෙන අපිට පෑන්කේක් ටික දාගන්න විතරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මම පෑන් එකක් ලිපේ තිබ්බා රත් වෙන්න. තෙල් චුට්ටක් අරගෙන ඔයාලා මේක මෙහෙම බ්‍රෂ් එකකින් මෙන්න මෙහෙම පුළන්න. දැන් මේ නාස්ටික් පෑන් එකගෙන තෙල් අවශ්‍යම නැහැ. පළවෙනි පාර විතරක් ඔයාලා ඒක තෙල් ටික ගා ගන්න. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම ගානට දාලා මේක ගානට මෙහෙම කරකවන්න. ඔන්න. ඉතින් උකු වැඩි කියලා හිතනනම් කිරි චුට්ටක් දාලා මේක මෙව කරගන්න. දැන් මේ විදිහට පැදී නේකොට මේක අනිත් පැත්තට දාගන්නයි තියෙන්නේ. ඔන්න බලන්න, දැන් අපි මේක අනිත් පැත්තට දාගමු.
මේවනේ ලස්සන කලර් එකක් තියෙනවා. ඔන්න මේක තමයි ෆ්‍රෙන්ච් පෑන්කේක් බ්‍රෙඩ් එක. ඉතින් මේකේ වල චොකලට්, ඊට කිසිල් ඕන දෙයක් මේක දීලා කපලා උතලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හදලා බලන්න, පොඩි අය ගොඩක් කැමති මේකට අනිවාර්යෙන්ම. ඉතින් පොඩි අයටත් මේ වගේ දේවල් හදලා දෙන්න ගෙදරදී කෑමට. ඉතින් ඔයගොල්ලෝ කඩෙන් පෑන්කේක් ගහලා කනවන නවත්තන්න. ඉතින් හදලා බලන්න මේ විදිහට. මේ බලන්න හරිම සියුම් මේ. ඉතින් මේ ඔන්න බලන්න, මේක තමයි පෙන්ච් පෑන්කේක් බ්‍රෙඩ් එක. හරි, ඉතින් ඔන්න බලන්න, දැන් තවයක් අපි දාලා බලමු. දැන් මම තෙල් ගන්නේ නැහැ පෑන් එකේ. මොකද මේ නන්ස්ටික් පෑන් එකේ තෙල් ගන්න අවශ්‍ය නැහැ. ගැලවෙන්නේ නැත්තම් තෙල් චුට්ටක් ගන්න. ගැලවෙන්නේ නැතිනේ දැන් නම් මොකද අපි බිත්තර දාලා තියෙන්නේ, අනිවාර්යයෙන්ම ගැලවෙනවා. ඉතින් බය නැතුව හදන්න. ඉතින් කොහොමද අලුත් දෙයක් ඔයගොල්ලන්ට කියලා දුන්නා, පොඩි දෙයක් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මොකද පොඩි අය අනිවාර්යයෙන්ම පෑන්කේක් කන්න කැමති, ලොකු අයත් කැමති. තේ බොන වෙලාවට ටක් ගාලා මේක මෙයාගේ දෙයක් හදාගන්න මේ විදිහට. ඉතින් මේකට එකතු කරගන්න පුළුවන් ඔයාලට කිසිල්, චොකලට්, ඔයාලා කන්න කැමති ඕනම දෙයක් මේකට එකතු කරගෙන මේ ගොතලා මේකට කැමර ගන්න පුළුවන්. තේමන ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්න තවත් අලුත් වීඩියෝකින්, අලුත් දෙයකින් අම්මියෝ නැවතත්. ඉතින් හැමෝටම නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආන්න මේකත් මම අනේ පෙද්දා නම් බින්නන්න. මේ බලන්න මේ ලස්සන කාටක තමයි. හරි, තේමන හරි, ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.